අද දින ජනසුවය ඒ වගේම සමග ජන බලවේගයේ හුස්ම වැඩසටහන යටතේ කුරුණෑගල රෝහලට ලක්ෂ 64ක් වටිනා භාණ්ඩ උපකරණ අපි පරිත්‍යාග කරා. එයින් ලක්ෂ 13ක් වටිනා උපකරණයක් සමග ජන බලවේගයේ ඔස්ට්‍රේලියාව ශාඛාව අපට පරිත්‍යාග කරා. එතුමන්ලට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයේ දානපතියෙකුගේ ලක්ෂ 25ක ආධාරයක් අද දින මේ ලක්ෂ 64ක පරිත්‍යාගයට එකතු වුණා. ශ්‍යාමල් බණ්ඩාර ජාත්‍යන්තර ව්‍යාපාරිකතුමාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා මේ පරිත්‍යාගයට. ඒ වගේම මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ බලයක් නොමැතිව राज्य संपत् राज्य अनुग्रहय राज्य प्रतिपादन एनबुद्धानपति अंगे आधार उपकार इकतुगर के ए मंद समगी जन बलवेगे वगही मक्ति बेनवा मेरट सुखित मुदित करन विपक्षे इन गेन हो अपी अलुत संस्कृति निर्माण करलते बेन अपित वगही मबारार गेन रटेम रोहल पद्धति अपी उपकरण परित्यागयन करनो मेन मे आकार मे वेडसटहन नोकडवा अखंड मुळु रट पुराम दियत करन्नट अपि सरसु करला देबे मे वेडसटहनट आधार उपकार करन्नट कैमति परित्यागशीलिन सिटिनवना करुणा करला ऋजुवम मात समग संबंध वन्न मगे दूरकथने हरहा मम योजना डॉक्टर तिल वैलीट कुरनाल हॉस्पिटल के नियोजन क्रमें मिथन फैमिली मे पारित्याग बार गिमट अतर आपकी सैम दिना पारधि मेवन मेवन विट कुरनाल रोहल विशाल जनगहनेकट सेवा सपयन विशेष कोविड अवस्थावे सत्कार रोहल अक्ट विशाल कार्यभारे अकन रोहल अभी मेवन सी एकट इकट आसन कोरोना रोगी सेवा सपेनो मे अवस्था अभी तो विशाल वशेन वैद्योपकरण अत्यावश्य अवस्था एवं पशुभिमक गरु सजित प्रेमदास मतितुमा अभी तो दुर्गतने नमतला अहुआ मेम विपक्षेन कुस्मपद प्रोग्राम में अटते मनहरी ओनद स्पिरिटालेट मनहरी अवश्यता तीयनाद के जनता ඊට පස්සේ කිසිම හැලහැප්පීමක් නැතිව මට කෝල් එකක් දෙන්න කිව්වා බඩු ටික හරි ડોක්ටර් ගෙනියන්න කියලා. ඒතර මම දේශපාලනේ හැදිය කොහොම නිහතමානී කවක් අතරම දකිනවා. මේ බඩු ටික අපිටත් ඕන වෙයි දැන් මම මෙතන කොරණෑගල දේශපාලන බලවතුන්ත් ඉන්නවා. මේ වෙලාවේ බොහෝ දෙනෙකුට නිල බලය සහ සල්ලි වලින් සල්ලි බලයෙන් හාගියපු දෙයක් ලෝකෙ දකින්න හම්බුනා. ඒ කියන්නේ සල්ලි තිබ්බට ලෙඩෙන් බේරෙන්න බැරි වෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක කුරුණෑගල ඉන්න බොහොම ධනවත් කීප දෙනෙක් කොරෝනා නිසා මියදුනා. ඒ අවස්ථාවල අපිට කතා කරලා කිව්වේ සල්ලි කීයක් ඕනද මොන බඩුවද ඕනේ අපි අරන් දෙන්නා ජීවිතේ බේරෙන්න. නමුත් සල්ලි වලට ඒ වෙලාව කරන්න ඇත්තටම දෙයක් තිබුණේ නැහැ. මේ උපකරණ ටික ඔක්කොම අපිට ඕන වෙන්නේ අසාධ්‍ය රෝගීන්ට. विशेष हाइक्लोन ऑक्सीजन के अभी आईसीयू हरी जन सत्कार ऑक्सीजन दवश्यमक उपकरण नीलाधिक लक्ष धातु मे एक मशीन का तब और गान जीवित दास गान अनिवार्यगानी मैं ऑटोमेटिक अपीट එකට උපකාර වෙනවා විශේෂ මොනිටර්ස් අපිට පාවිච්චි වෙනවා දැන් කොරෝනා වලදී වෙනදා වගේ ළඟට ගිහින් ඔක්කොම අහින්න බෑ
එතකොට අපි ලෙඩාට මේක සම්බන්ධ කරාම අපි ඈත ඉඳන් ලෙඩාව මොනිට කරගන්නට හේසි. ඉතින් ඒ නිසා මේවා සියල්ලම තව අවුරුදු ගාණක් සේවය සපයන උපකරණ වේ. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාලා සියලු දෙනාටම සෝහල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ කරපු උතුම් පරිත්‍යාගය වෙනුවෙන්. ඒක රෝහලක් විදිහට අපිට කරන සහ ජනතාවක් වෙනුවෙන් කරන විශාල සේවයක්. වර්තමාන රජයේ අකාර්යක්ෂමතාවය තුළ මුළු රටටම අභාග්‍ය උදා වෙලා තිබෙනවා. මේ රටේ ගොවි ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. කෘෂි කර්මාන්තයේ කඩා වැටිලා. පොහොර හිඟයක් නිසා ගොවි ජනතාව අතරමං වෙලා. තීව්‍ර ප්‍රජාවට තමන්ගේ රැකියාව කරගෙන යන්නට බෑ. කර්මාන්ත ශාලා වැහිලා. කෝවිඩ් මර්ධන ව්‍යාපාරය අකර්මණ්‍ය වෙලා. එන්නක්කරණය අද රට පුරාවටම සමූහයට සිද්ධ වෙන්නේ කොටසකකට පමණයි එන්නත්තික ලැබෙන්නේ. මේ රටේ කඩා වැටීමට මේ රජයේ වග කියන්නට ඕන. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටී තිබෙන ප්‍රපාතය තුළ වහාම සර්වපාක්ෂික සමුළුවක් හැඳවන්න. අපි මේක සාකච්ඡා කරමු. අපි ජනතාවගේ දුක ගැන අවබෝධ කරගන්න. ජනතා ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. ජනතාව ඉවසුවා 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 දැන් ඉවසීමේ සීමාව පැනලා තිබෙනවා. තෙල් මිල ඉහළ ගිහිල්ලා, ඒකත් සමග භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා, ජීවත් වීමේ ප්‍රශ්නය අද බරපතල ප්‍රශ්නයක් වෙලා. අම්මල තාත්තලට දූ දරුවන්ට කෑම ටික දී ගන්නට බෑ. අද ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔන්ලයින් මත්පැන් වෙළඳාම නම් හොඳින් ක්‍රියාත්මක වෙනවා. පාලකයෝ තමන්ට රිසිසේ තමන්ගේ සුපසාධනය වෙනුවෙන් මුදල් වෙන් කරගන්න. මන්ත්‍රීවරුන්ට, මහජන නියෝජිතින්ට වාහන ගෙන්වීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කරගන්න. නමුත් එන්නත් ටික ගෙන්න ගන්නට සල්ලි නැහැ. බෙහෙත් ටික ලබා දෙන්නට සල්ලි නැහැ. රෝහල් උපකරණ ලබා දෙන්නට සල්ලි නැහැ. මෙවන් තත්ත්වයක් තුළ රජය මේ තත්ත්වයට වග කියන්නට ඕන. සෑම මරණයක් මරණයක් පාසා මේ හැම මරණයකටම මේ රජය වග කිව යුතුයි. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. පක්ෂ විපක්ෂ බෙහෙදයෙන් තොරව අපි සර්වපාක්ෂික සමුළුවක් ගෙනවිල්ලා ඒ සාකච්ඡා කරලා මේ රටේම සමූහයට සිදුවෙලා තිබෙන ප්‍රශ්නය පිළිබඳව අපි තීන්දුව තීරණ කරමු. අද තීන්දුව ටික ගන්නේ නැහැ. එකක් අද කියනවා, හෙට ආපස්සට යනවා. ආපහු අනිද්දට තවත් එකක් කියනවා. මුළු ජන සමාජයේ පුරාවටම අවිනිශ්චිත භාවය ව්‍යාප්ත වෙලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඔබලගේ වගකීම මාධ්‍ය මර්ධනය නෙවෙයි, සමාජ මාධ්‍ය මර්ධනය නෙවෙයි, ඔබලගේ වගකීම මිනිසා ජීවත් කරවීම. කරුණා කරලා එන්නත්කරණය හරියට කරන්න. කරුණා කරලා කාබලික පෝර භාවිතය ක්‍රමානුකූලව වසර 15ක් 20ක් වගේ ප්‍රමාණයකට ව්‍යාප්ත කරන්න, සැලසුම් කරන්න, ක්‍රමිකව කරන්න. ගොවියට අවශ්‍ය පෝර ටික දෙන්න, ගොවියගේ විලාපයට ඇහුම්කන් දෙන්න, සර්වපාක්ෂික සමුළුව කරහා බොහෝ ප්‍රශ්න අපිට විසඳ ගන්නට පුළුවන්. රට ගැන හිතලා ඒ අවස්ථාව ලබා දෙන්නේ කියලා රජයෙන් බොහොම ඕනෑකමින් ඉල්ලීමක් කරනවා.